මම්මේ ඇවිල්ලා ඉන්නේ මීගමු පුත්තලම ප්‍රධාන මාර්ගයේ තෝප්පු පාලම. තාම තෝප්පු පාලමේ වැඩ ඉවරත් නැහැ. තෝප්පු පාලම පැනනාම අපිට හම්බෙන්නේ වයිකාල. වයිකාල බොහෝ දේවල් වලට ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම උරු කර්මාන්තයට උළු හදන්න උළු මෙහෙන් තමයි මුළු ලංකාවටම ගෙනියන්නේ. හැබැයි අද වයිකාලට ඇවිල්ලා ඉන්නේ තවත් සුවිශේෂී තැනකට යන්න. ඒ තමයි වයිකාල රිවර් රීච් එකට. ITN Cook with Fun එන්න මාත් එක්ක. Ay, Fancy, Diwa. Oh, oh no, oh no. Oh. Hey, go. Si, sabes que ya llevo un rato mirándote. Kiwa wagema, kiwa tanata ewilla inne. Enna yan, maate. සතුට විනෝදය මේ දැනෙන සැහැල්ලුව තරම් වෙන මොනවත් නැතුව ඇති. මේ සුන්දර මහවයේ මහවයේ මේ පහු කරන්නේ තෝප්පුව පාලම. තෝප්පුව පාලම බොහොම සුවිශේෂ පාලමක්. මොකද එහා පැත්තේ තියෙන්නේ තෝප්පුව පැරණි පාලම. මේ තියෙන්නේ අලුතෙන් නිදිවුණු නවීන පාලම. බොහෝ වෙලාවට පාලම හැදෙද්දී මේ ගඟෙන් පාරු වලින් ගියපු ගමන අවසන් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සුවිශේෂ සම්දිස්ථානයක්. අපි රටේ භූ විෂමතාවයේ සිටියමත් එක ගත්තහම අර පැත්ත බස්නාහිර මේ පැත්ත වයඹ. වයඹ පළාතයි බස්නාහිර පළාතයි දෙක එකට එකතු කරන තෝප්පුව පාලම තමයි පහු කරන්නේ. මේ මහවයේ ගලාගෙන ඉන්නේ බොහෝ දුර බැහැර සිට. ඔබ දන්නවනේ විශේෂයෙන්ම කියනවනම් උතුරු මැද පළාතෙන් ඇවිල්ලා මහවය මේ හරියෙන් ගලාගෙන යනවා. හරිම ලස්සනයි. විශේෂයෙන්ම මේ වගේ හැන්දෑවක මෙවැනි හවසක මෙහි තියෙන සුන්දරත්වය බොහෝමයි. ඒ කියලා කියන්නේ අවුව පොඩ්ඩක්වත් නැතුව මේ තියෙන නිෂ්කලංක බව, මේ තියෙන సౌందර්යය අපිට හරියට චිත්‍රයක් වගේ, ගීතයක් වගේ බොහෝ දේවල් මනසේ මවනවා, සිතුවම් අඳිනවා. එහෙමනම් මේ හැන්දෑව ඇත්තටම ජීවිතේ සතියන්තේ වින්දනීයම අඩහෝරා. ඇවිල්ලා ඉන්නේ හරිම සුන්දර තැනකට. මේකේ නම කියනවා නම් වයිකාල රිවර් රීච්. රිවර් රීච් කියන එකේ තේරුම හිරුට අධිපති කියන එක. සූර්යාගේ ගමනත් එක්ක සියල්ල වෙනස් වෙනවා. සියල්ල පාලනය කරනවා. ඒ නිසා අලුත් අවුරුද්දක් ලැබලා කාලය වෙනස් කරලා සියල්ල අලුත් කරලා මෙතන මේ පිහිටීම පිළිබඳව කියනවා නම් මෙතෙන්ට එන්න පුළුවන් එකක් තමයි මේ ගඟ දිගේ එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බොහොම සමීපයේ තියෙනවා මුහුද. තවත් විදිහකට ගත්තහම දුම්රිය මාර්ගය. තව විදිහකට ප්‍රවාහන ප්‍රධාන ගමන් මාර්ගයේ මහා මාර්ගය. ඒ විතරක් නෙමෙයි මෙතන ඉහළ අහසෙන් නිතර ගමන් කරන ගුවන් යාන. සියලුම මාර්ගවලින් පැමිණිය හැකි මේ ස්ථානය රිවර් රීච් හෝටලේ කළමනාකාර අධ්‍යක්ෂතුමා අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රමෝද් ප්‍රියංච මැතිතුමාව. මේ අපිට කියන්නකෝ මේ වගේ තැනක් කොහොමද හොයාගත්තේ ඔක්කොටම කලින්? ඇත්තටම මේ වගේ තැනක් අපි මුලින්ම ලෑස්ති වුණයින් පස්සේ මේ හෝටල් ක්ෂේත්‍රයේ, ඒ කියන්නේ මේවැනි හෝටලයක් නිර්මාණය කරන්න ඇත්තටම අපිට හිතිච්ච නැති දේ විදිහට තමයි මේකේ අවසානයේදී මේ අවසන් ප්‍රතිඵලය අපිට ඇත්තටම ලැබුණේ. ඉතින් මේක ඇත්තටම මේ අර කියනවා වගේ, ඒ කියන්නේ යම්කිසි හාස්කමකින් වෙච්ච අවසාන ප්‍රතිඵලයක් වගේ තමයි අපිට මේක දැනෙන්නේ ගොඩක් වෙලාවට. දැන් ප්‍රබෝධ මහත්මයා විශේෂයෙන්ම දැන්
නගරයේ ඉඳලා විවාහ උත්සව පවත්වන අය දැන් මේ වෙද්දී ගොඩක් කැමති මේ පරිසරයේ සබදාම ගංග දුම්රිය මාර්ගයේ හරිම ලස්සනයි සියලු ලොකේෂන් එකම තැනක තියෙනවා විවාහ උත්සවයක් ගන්න ඉතාම හොඳ පසුබිමක් තියෙනවා ඒ ගැන යමක් කිව්වොත් එහෙම ඔව් ඇත්තටම අපේ මේ රිවෝරිච් ආයතනයේ ප්‍රධාන නේම් ටැග් එක හැටියට යන්නේ your perfect location ඒ කියන්නේ අපේ ඒ කියන්නේ හොඳම තැන තමයි විවාහ උත්සවයට රිවෝරිච් කිව්වොත් ඇත්තට මේක තමයි නිවැරදිම අර්ථකථනය. ඉතින් ඒ කියන්නේ කොළඹ ඉඳන් ආවත් පුත්තලම ඉඳන් ආවත් කුරුණෑගල ඉඳන් ආවත් ප්‍රධානම සංදිස්ථානය තමයි තූපුව මංසන්ධිය. එතන ඉඳන් මීටර් 300ක් වගේ පොඩි දුරක් පුංචි දුරක් ආපුවම ඔයගලන්ට මේ හෝටලේ සිරිය අසිරිය නරඹන්න හැකියාව ලැබෙනවා. දැන් අපි ආපු පාරේ හරියටම පෙන්නවා එන තැන් හැරෙන තැන් හොඳට මතකයි ඔබට. දැන් විශේෂයෙන්ම මෙහෙට ආවහම හුඟක් දේවල් ලැබෙනවා. ඒ ලැබෙන හුඟක් දේවල් අතරේ සුවිශේෂී දේවල් කීපයක් කිව්වොත් එහෙම රිවෝරීච් එකෙන් පමණක් ලැබෙන. ඔව් අපි ඇත්තටම අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයට අවශ්‍ය හොඳම සේවය ලබා දීම. ඉතින් ඒ අතින් අපි ආහාර පාන වගේම නියම කළමනාකාරීත්වයක් යුතුව සේවයක් අපි ඒ කියන්නේ විවාහ උත්සවයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මනාලිවිලගේ අවශ්‍යතාවයේ හැටියට අපි හැම දෙයක්ම සපුරාලන්න අපි සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම මනහරයි මෙතන. මොකද මේ තියෙන්නේ මහවය. මහවය. ඉතින් මේ ඔය යන්න පුළුවන් බෝට්ටු සවාරිය. මේ වගේ සුවිශේෂ අත්දැකීම් රැසක් එක්ක එමනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රිවෝ රීච්. දිගින් දිගටම සාර්ථක වෙන්න කියලා මම හිතන්නේ මේ වසර ITN කුක් විත් ෆන් එක්කම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එන්න යන්න අපි අද මේ අලුත් අවුරුද්දේ බලමු මොකද්ද කියලා දෙන්න හදන හදන්න ලැසින රසවත්ම ආහාරය කියලා. වයිකාල රිවෝ රීච් එකට ආව වෙලාවේ අද වෙනස්ම ආගාරය අත්දැකීම අපි බලමු අපේ chef මధుරංග කොහොමද chef හොඳයි ජයවේවා ඉතින් chef අද ටිකක් වෙනස්ම අත්දැකීමක් අපි ලබා ගන්න හදන්නේ මොකද එක පැත්තකින් මුහුද තියෙනවා අනිත් පැත්තේ මෙතනින් මහාවය මේ සියලු දේවල් එක්ක බොහොම සුන්දර පරිසරයක ඉඳලා මේ වගේ වෙනස් ආකාරයේ කෑමක් chef අද මොනවද තෝරගත්තේ හදන්න අපේ අලුත් අවුරුද්දේ අපි අලුත් කෑමක් දෙන්න කියලා හිතුවේ seafood pie එකක් ගෙදරදීම හදා ගන්නත් පුළුවන් සුපර් මාකට් වල මේ જાති ගන්නත් තියෙනවා මේ හැම දෙයක්ම පොඩි වෙලාවක් ඇතුළත ගන්න පුළුවන් අරගෙන අනිවාර්යයෙන් අලුත් අවුරුද්දේ කැලෙන්ඩරේ අලුත් වෙන අලුත් අවුරුද්ද තියෙනවනේ ඒ අලුත්ම වැඩසටහනත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ අපි ටිකක් වෙනස් ආකාරයේ වැඩක් තමයි අද කරන්න හදන්නේ chef පටන් ගමු ඔව් අපි මුලින්ම බලමු මොනවද අපිට ඕන කරන්න කියලා මම මෙතන ගෙනත් තියෙනවා කපාගත්තු කටල් පිස් ටිකක් ප්‍රොන්ස් ටිකක් පිස් තියෙනවා අනියන් ටිකක් ගෙනත් තියෙනවා ගාලික් ගෙනත් තියෙනවා චීස් ගෙනත් තියෙනවා කුකින් ක්‍රීම් පොටේටෝ ටිකක් මෑෂ් කරලා තියෙනවා බොයිල් කරලා ඊට පස්සේ අපිට ඔලිව් ඔයිල් pepper salt mustard පාස්ල් ටිකක් chop කරලා ගෙනවා garnish එකට දැන් මයිකාල රිවෝ රීච් එකට වැඩ කරන්න එන්නේ නිකම්ම නෙවෙයි විදේශීය අත්දැකීම් සියල්ලත් එක්ක නේද වසර ගණනාවක ඒ සියලු අත්දැකීම් මේ පුහුණුව ඒ සියල්ලත් එක්ක එහෙමනම් වෙනස්ම ආකාරයේ රසයක් වෙනස්ම විදිහට පටන් ගමු අනිවාර්යයෙන් මේ ටික මේ විදිහට ලෑස්ති කරගත්තට පස්සේ අපි මුලින්ම මේ විදිහට මේ ලිපේ තියාගන්න සෝස් පෑන් එක ඒකට එකතු කරනවා අනින් රත් වේගනේදී ඔලිව් ඔයිල් ටිකක් එකතු කරනවා අපිට gedara ඔලිව් ඔයිල් ගන්න නැත්නම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බටර් ටිකක් හරි ඔයිල් ටිකක් භාවිතා කරන්න පුළුවන් මේ විදිහට ඔලිව් ඔයිල් හරි බටර් හරි අපිට මේකට යොදා ගන්න පුළුවන් මේක රත් වේගනේදී දාන්න යන්නේ ගාලික් chop කරලා ගෙනත් තියෙනවා ඒකෙන් ටිකක් එකතු කරගන්න මේක හරියට ප්‍රමාණය සිහින්ව කපාගත්ත සුදු ලුණු ඔව් ඊට පස්සේ ලුණු ටිකක් ඊළඟට බී ලුණු අපි ඒකටම එකතු කරනවා රෝස්මරි රෝස්මරි පොඩි අත්තක් එකතු කරනවා රෝස්මරි එකතු කරගැනීමෙන් රසයද රසය සුවඳ දෙකම ගුණයද මොනවද එකතු වෙන්නේ ඔව් රසය ගුණය සුවඳ තුනම අපිට ලබා ගන්න පුළුවන් ඒ
සුදුරුණු සහ ලූණු එකතු කරලා ඒකට රෝස්මරි එකතු කරපු එකේ සුවඳ ඉතාම හොඳින් නේ. කෑම හදද්දී තියෙන ලොකුම මැජික් එක තමයි චෙෆ් මට හිතෙන්නේ. කෑම හදනකොට එන සුවඳ. සුවඳ. කෑමේ අපි කියන අර කෑම රුචිය. රුචිය වැඩි කරනවා. පොඩි ඇපිටයිට් එකක් ඇති කරන්න කෑමට ආසාවක් ඇති කරන්න ඒ සුවඳ. ඒ නිසා ගෙදර හදනකොට මේ පොඩි පොඩි දේවල් මේක පතක තියාගන්න මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීමනේ. ඒකට අපි කරන්න ඕනේ ITN අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ අද ඩේට් එක දාලා ITN cook with fun කියලා සර්ච් කරාම අපිට හරිම ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි දැන් මේක ඇතුළට දැම්මා එකතු කරා. මාළු ටික එකතු කරා. අපි ළඟට දානවා කටල් පිස් ටික. දැන් චෙෆ් මధుරංග මේකට කටල් පිස් සහ ෆිෂ් එකතු කරා. ඔව්. දැන් අපි රෝස්මරි එකතු කරගත්තනේ. දැන් සමහර වෙලාවට රෝස්මරි නැති වුණොත් ගෙදරදී මේකට ඒ වෙනුවට ආදේශකයක් තියෙනවද චෙෆ් එකතු කරගන්න පුළුවන්? මෙහෙමයි අපිට දැන් ගොඩක් වෙලාවට රෝස්මරි කියන එකත් සුපර් මාකට් වල අපිට ගන්න පුළුවන්. අපිට ගන්න නැති අවස්ථාවක් වුණොත් අපිට කරමින්දරියක් වුණත් එකතු කරගන්න බැරි කමක් නැහැ. දැන් හරි ගානට මේක තැඹිලා එනකොට බැදිලා එනකොට සුවඳක් එනවා. ඔව් සුවඳක්. මේක අපි රෝස්මරි එකතු කරා ඒකත් එක්ක ඇත්තටම මේ හොඳ සුවඳක් එනවා ඒකත් එක්ක. ඒ කියන්නේ මේ මේ සාමාන්‍යයෙන් අපි රිවෝ රීච් එකට ආවොත් එහෙම මේ මේ රහ තියෙන කෑම කන්න පුළුවන් අපේ චෙෆ් ඉන්න හින්දා අනිවාර්යෙන්. හුඟක් කට්ටිය මේක ඉල්ලනවා. ඒකයි මේ මේ වැඩි ඉල්ලුමක් තියෙන හින්දා මේකම හදමු කියලා අපේ නිෂ්පාදකතුමා කිව්වේ. ගොඩක් අය ආස ඇතර මේ පැත්තේ සීෆුඩ් වර්ග වලින් ගොඩක් කෑම වලට ඉල්ලුමක් තියෙනවා. මොකද දැන් අපි ලොකු ඉස්සෝ එකතු කරගන්නවා. ඉස්සෝ එක එකතු කරගන්නවා. දැල්ලෝ සහ මාළු යම් ප්‍රමාණයකට හැදිලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඉස්සන් එකතු කරන්නේ. ඔව් මොකද ඉස්සෝ එක ඇත්තටම ඉස්සෝ එක සහ මාළු එක කුක් වෙන්න ගොඩක් වෙලා යන්නේ ඉක්මනින් හද ගන්න පුළුවන් ඒක. චෙෆ් මේ විදිහට කොච්චර වෙලාවක් මේක මේක තියාගන්න ඕනේ? මේක විනාඩි 3ක් විතර අපි මේ විදිහට කුක් කරගෙන අපි ඊළඟට දාන්න තියෙන ingredients ටික ටිකෙන් ටික එකතු කරගමු. ඊළඟට මොනවද එකතු කරන්නේ චෙෆ්? අපි ඊළඟට ලුණු ගම්මිරිස් ටික එකතු කරගන්න ඕන. දැන් නම් මාළු, දැල්ලෝ, ඉස්සෝ මේ තුන් වර්ගයේම ඉතාම හොඳින් හොඳ සුවඳක් එනවා. හොඳ ස්මෙල් එකක් එනවා. ගම්මිරිස් ලුණු එකතු කරගත්තා. ඊළඟට මම එකතු කරගන්නවා අබ ක්‍රීම්. ඔව්. අබ ක්‍රීම් එක හරියට පහසුවෙන් අපිට කඩෙන් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. සුපර් මාකට් එකෙන්. නැත්තම් ගෙදර හදාගන්නත් පුළුවන් අබ ක්‍රීම් එක. මොකද ඉස්සර කාලේ නම් අබ ක්‍රීම් සුපර් මාකට් වල තිබුණෙත් නැහැ. සුපර් මාකට් තිබුණෙත් නැහැ. ඔව්. අපේ ගල් වල ආච්චිලා අම්මලා බොහෝ වෙලාවට මේ අබ ක්‍රීම් එක හදාගත්ත ගෙදර. ඔව් ගෙදර දෙන්න තමයි හදාගන්න. අඹරලා. දැන් හැමදේම පහසුයි හැමදේම තියෙනවා සුපර් මාකට් වලින් ගන්න. දැන් මුකුත් නැහැ ඉතින් මේ පොඩ්ඩක් ලිප ගාව විනාඩි කිහිපයක් ඉන්න විතරයි අපිට තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙනවා සුපර් මාකට් එකේ ගන්න. මේක කුකින් ක්‍රීම් එක ඇත්තට මේකත් අපිට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. කුකින් ක්‍රීම් නැතිම නම් අපිට ෆ්‍රෙෂ් මිල්ක් සල්පයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක්. ඔව්. මොකද අපි කුකින් ක්‍රීම් පාවිච්චි කරන්නේ මේ ඇත්තට මේ කෑමත් එක්ක බලද්දී කෑමක පොඩක් ක්‍රීමි ගතියට තියෙන ඕන නිසා තමයි මේ මම කුකින් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ. ඇත්තටම මේ රසකාරකයක් ඒ වගේම මේ සුවඳකාරකයක් ඒක අර ගොඩක් වෙලා අපි කෑමකේ තිබ්බට පස්සේ ඒක අර සැර ගතිය වැඩි වෙනවා. අර ඕනෑමට වඩා කිසිවක් ඕනා නැත කියලා කතාවක් තියෙනවා. මම ඊළඟට ඒකතු කරගත්තා වේට් කරන් අපු චීස්. තියෙනවා අපි චීස් ටිකක් එකතු කරගත්තා. ඔව්. මොකද ඇත්තටම මේක ක්‍රීමි චීසි යන කෑම එකක් චීස් වලින්. එහෙමනම් ෆන් එකේ අපි යමු පොඩි ෆන් බ්‍රේක් එකකට විරාමයකට ගිහිල්ලා එන්න. අපි දෙනවා රසම රස.
ඔය විදිහට හදාගත්තට පස්සේ තවත් දේවල් තියෙනවා chef මధుරංග මේකට එකතු කරගන්න. මොකද දැන් අපි කරන්න ඕනේ? දැන් අපි හදන්න යන්නේ mash potato එක. Pan pot එක ගත්තෙ නැතිවුවා. හරි. අපි එකට එකතු කරගමු butter. Butter සල්පයක් දාලා මේ විදිහට රත් වෙච්ච pan එකේ butter ටික සම්පූර්ණයෙන්ම දිය කරගන්න. ඔව්. ඊට පස්සේ මොනවද අපි මේකට එකතු කරන්නේ? ඊළඟට අපි එකතු කරනවා cooking cream සල්පය. Cooking cream එහෙම නැත්නම් fresh milk fresh milk කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නවා දැන් ටිකක්. හරි. chef ට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ පොඩි කරගත්තු ඔව්. අලටික potato එකත් මේකට එකතු කරගන්න ඕන ටික. chef දැන් මොකද වෙලා තියෙන්නේ? මම මේක හොඳට කවලම් කරගත්තා. ඔකට කතාවක් තියෙනවනේ දැන්. බොහෝ කතා කරන අය වැඩ කරන්නේ නැහැ, වැඩ කරන අය කතා කරන්නේ නැහැ. දැන් මම කතා කරා, chef වැඩ කරා. ගෙදරත් ඒ වගේ තමයි. මම කතා කරන අතරේ මම මේක හදාගත්ත මේ විදිහට. ගෙදරත් ගොඩක් වෙලාවට මේ පත්තරේ බලනවා, TV එක බලන ගමන් ඒකක් ගේන්න කියනවා, ඒක බොනවා, ඒ වෙනවා වතුර එකක් ගේන්න කියනවා. ඊට පස්සේ බත් කන්න පුළුවන්ද, කෑම ලෑස්තිද කියලා අහනවා. එහෙම අන්න දෙන කට්ටියටත් මේක කරලා බලන්න. හැමදාම කෑම හදා ඊට පස්සේ නේ. ඔව්. හරි. අපි ඊළඟට මේකට ඒකතු කරගන්න ලුණු සල්පයක්. ලුණු. ගොඩක්මත් එකතු කරන්න නැහැ සුළු ප්‍රමාණයක්. ලුණු සාමාන්‍යයෙන් අඩු වුණොත් දාගන්න පුළුවන්. වැඩි වුණොත් තමයි කෑම මේසේදී පොඩ්ඩක් ඉඳලා හිටලා මූණ දිහා මෙහෙම බලලා අනිත් අයගේ දිහා බලනවා රස බලනකොට. අපි මේ විදිහට හොඳට කවලම් කරගත්තා. මේ උයන එක වගේම සතුටින් වැඩි කිරීමත් කලාවක් නේද chef? ඇත්තටම. chef දැන් අපි ඊළඟට මොකද වෙන්නේ? ඔව් අපි දැන් plate එකට දාන්න යන්නේ. mash potato එකත් හරි. අපි තු මං ගෙනත් දෙන්න. ඔව්. දැන් ඔන්න මේකේ හොඳම ටික. ඒ කියන්නේ අපි ගොඩක් කලකට අපි කියනවා මේ 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 අලෙවිකරණ ඉගෙන ගන්න දිදී කියනවා මේ closed business කියලා. ඒ කියන්නේ මේ සියල්ල කතා කරලා business එකක් අවසන් කරන්න අන්තිමටම අස්සන දාන තැනදී බොහෝ වෙලාවට මේ වැඩේ ගැස්සෙන්න පුළුවන්. ඒක තියෙන්නේ marketing වල අලෙවිකරණේ. හැබැයි මේ කෑම හදන එකේ අවසාන තප්පරයේදී මේක පිළිගැන්වීම. මෙච්චර මහන්සි වෙලා හදලා මෙච්චර රසවත් හදලා මෙච්චර දේවල් එකතු කරලා අන්තිම මොහොතේ මෙහෙම කරලා දුන්නොත් එහෙම හරියන්නේ නැහැ. මේක ඊටාම හොඳින් පිළිගන්න ඕනේ. ඔව් මම දැන් ප්ලේට් එකට මේ ටික මේ විදිහට දාගන්නවා. අපි බලමු. මම මුකුත් කරදර කරන්නේ නැහැ. chef කියන්නේ දැන් මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද chef තමයි ඒක දන්නේ නියමයෙන්ම පිළිගන්නවා. ඔව්. අපිට මෙතන මම මේ අවස්ථාවේදී භාවිතා කරන පයිපින් බෑග් එක. අපිට ගෙදර භාවිතා කරන්න බැරි නම් අපිට හැන්දකින් උනත් මේ දේ කරගන්න පුළුවන්. මම මෙතන පයිපින් බෑග් එක භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ මේකේ නොසල් එක නම්බරයක් ඕනේද නැහැ? නම්බරයක් කරලා අර කේක් හදනකොට අයිසිං කරන්නත් අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරනවානේ. නම්බර 20. නම්බර 20 පොඩ්ඩක් ලොකු නොසල්යක් භාවිතා කරන්නේ. මට නිකන් මතක් වුණා මේ 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 අර සින්දුවකුත් තියෙනව නේද? මේ බත ඉදිලා ලිප නිවිලා ගියා වසන්තියේකෝ ඔබේ සිනා කියලා. ඒ කියන්නේ මේ 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 ආහාරත් එක්ක ගොඩාක් දේවල් සම්බන්ධ වෙනව නේද චෙෆ්? ඔව්. සමහර ලාට තරහ වෙලා ඉන්න දෙන්නේක් නම් යාළු කරගන්න උනත් පුළුවන් මේ කෑම එකක් හදන වෙලාවෙදී. චෙෆ් මේ සින්දුව කැමතිද? ඔව් ඇත්තටම ආස සින්දුව. මම මේ චෙෆ් විතරක් නෙමෙයි. ගොඩක් අය ආස සින්දුව. ලංකාවේ ගොඩක් අය ආස සින්දුවක්. සින්දුවට ඇයි මෙච්චර කැමති කියලා මම පස්සේ කියන්න. තව පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකො පොඩි මැජික් එකක් ඒක. මම ඊළඟට චොප් කරගත්තු අර පාස්ටි ටිකක් එකතු කරා. ගානිෂ් කරගන්න. දැන් වැඩි අවසන්. අවසන්. අපිට මේක පුළුවන් නම් ඇත්තටම අවන් එකට දාලා පොඩ්ඩක් අපිට අර චීස් ටික රැටින් වෙන්න අවන් එකේ හරි සැලමෙන්ඩ ඇතර ගෙවල් වල සැලමෙන්ඩ කියන එක නැහැ. ඒක නිසා අපිට ඕනනම් පුළුවන් අවන් එකක් තියෙනවා අවන් එකට දාලා ඉවරලා පොඩ්ඩක් චීස් එක මෙල්ට් වෙනකන් තියලා ඉවරලා ආහාරයට ගන්න. chef මధుරංග thank you very much. දැන් මේක නිකම්ම රස බලනවට වැඩිය ටිකක් වෙනස් විදිහකට රස බලන්නයි සූදානම් වෙන්නේ. ඉන්න යනවා. ඇස
ප්‍රසංග ඉතින් කොහොමද අලුත් අවුරුද්ද 2019 ආ ඉතින් හොඳින් ඉන්නවා ඇත්තටම මේ සුබ ප්‍රාර්ථනා කරන හැමෝටම හොඳ වෙන්න කියලා මේ අවුරුද්දේ ඉතින් අසංකයටත් ඒ වගේම ITN එකේ හැම දිනකටම මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි මේ අලුත් අවුරුද්දේ හුඟක් අලුත් ප්‍රාර්ථනා අලුත් බලාපොරොත්තු ඇති මොනවද අලුතෙන්ම දෙන්න ඉන්න දේවල් අපේ ITN ප්‍රේක්ෂකාගාරයට කියන්න ඕන ඇත්තටම ඒ කියන්නේ මම මේ ගොඩක් වෙලාවට අර මේ රැල්ලට ගොඩක් වෙලාවට සින්දු කරන එක පොඩ්ඩක් නවත්තලා තියෙනේ මොකද මට අවශ්‍යයි ඇත්තටම සමාජයට පණිවිඩයක් දෙන සින්දු ටිකක් නිර්මාණය කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මගේ අම්මා ගැන සින්දුවක් මට ලියලා දීලා තියෙනවා මගේ මියුසික් එකගෙන ගත්තොත්. ඉතින් එයා ඒ සින්දුව මම ඇත්තටම බොහොම ඉක්මනට එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මව් ගුණය කවදාවත් ගායලා ඉවර කරන්න බැරි ගුණයක්. අම්මාගේ ගුණය අම්මා ගැන මතක් වෙනකොට මේ අම්මා හදන කෑම එකේ රසෙ මේ සියල්ල එකට එකක් බැඳිලා තියෙන්නේ. ඒ හින්දා ඒ මෞගුණ ගීතයත් අපිට ළඟදීම අහන්න පුළුවන්. කොහොම වුණත් අපිත් එක්ක අවුරුදු ගාණක් මම හිතන්නේ නිකන් මහා ගෙදර වගේ ITN කියලා කියන්නේ ප්‍රසංගෙට. හරිම ආදරණීය, හරිම ලෙන්ගතුයි අවුරුදු ගණනාවක් තිස්සේ මේ බැඳීම ලෙන්ගතුකම තියෙන. එමනම් ඉතින් ITN Cook with Fun එකෙන් සතියන්තේ වින්දනීය අඩ හොරාවෙන් සමුගෙන යන්න පෙර මම කැමතියි මේ වගේ සන්ධ්‍යාවක මේ වගේ නිෂ්කලංක වෙලාවක රස විඳින්න පුළුවන් ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් ලස්සන ගීතයකට යොමු වෙන්න ඔබේ සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා නක බලා දුර ඈත අර පේන සයුරෙන් නිහා ඔබ නාවේයි අමන සුවඳක් වෙලා දුර ඈත අර පේන සයුරෙන් නිහා ඔබ නාවේයි අමන සුවඳක් වෙලා දරුක පෙනේ